අපි ශ්‍රී ලංකාවේ ඔබ දන්නවා ජනගහනය මිලියන 20කට අධිකයි. ඒ අතුරින් දියවැඩියාවේ ප්‍රවණතාවය 10%කටත් වැඩි. ඒ අතුරින් බස්නාහිර පළාතේ තමයි ප්‍රවණතාවය වැඩිම. හුඟක් අය අහනවා දියවැඩියාව තිබුණාට මට කිසිම ඇහි රෝගයක් දැනෙන්නේ නැහැ. ඒක නිසා මට ඇහැට බලපෑමක් ඇති වෙලා නැතුව ඇති කියලා ගොඩක් දෙනෙක් මේ සම්බන්ධව කිසිම ක්‍රියාමාර්ගයක් නොගෙන ඉන්නවා. නමුත් වැදගත්ම කාරණාව තමයි මුල් අවස්ථාවේදී කිසිම රෝග ලක්ෂණයක් නැතුව මේ රෝගය බහුලව ඇති වෙන්න පුළුවන්. දියවැඩියාව කියලා යම්කිසි කෙනෙකු විනිශ්චය කරපු අවස්ථාවේම S2 පරීක්ෂා කර ගැනීම ඉතාම වැදගත්. ඊට පස්සේ අඩුම වශයෙන් වසරකට වරක් තමන්ගේ S2 අර ඩයලේට් කරලා, එහෙම නැත්නම් බෙහෙත් බින්දු මගින් මේ කණිනිකාව විශාල කරලා ඇහැ ඇතුළ පරීක්ෂා කර ගැනීම ඉතාම වැදගත්. සංකූලතාවයක් තමයි දියවැඩියා පේෂන්ට්ස්ලට එන කැටරැක්ට්, ඒ කියන්නේ ඇහි සුද තියෙන එක. ඒකටත් අපි ගොඩාක් කාර්යභාරයක් කරලා තියෙනවා. සෞඛ්‍ය අමාත්‍යාංශය සමග අත්වැල් බැඳගෙන ශ්‍රී ලංකා අක්ෂි වෛද්‍ය සංගමය අක්ෂි වෛද්‍යවරුන් නොවන වෛද්‍යවරුන් පුහුණු කිරීමේ වැඩසටහනක් පටන් ගත්තා. ඒක 2015 අපි පටන් ගත්තේ. අවුරුදු 3ක් විතර කාලයක් ඇතුළත අපි වෛද්‍යවරුන් 320ක් පුහුණු කරා ලංකාව පුරාම විහිදලා ඉන්න ඩිරෙක්ට් ඔෆ්තල්මොස්කෝප් කියන පොඩි උපකරණයක සියලුම වෛද්‍යවරුන්ට බෙදා හැරලා ඒ උපකරණය මාර්ගයෙන් ඇස් පරීක්ෂා කරලා මේ දියවැඩියා රෝගීන් ඇස්වලට ඇති වෙලා තියෙන සංකූලතා හඳුනා ගැනීම සායන පවත්වන්න උපදෙස් දීලා තියෙනවා.